මතකද අග්‍රාමත්තම බලන ලංකාව ඩියා සේනානායක මහත්තයා හම්බුනොත් මොනවද කියන දේවල් දෙකක් කියන්න නෑ නේද හම්බුනොත් මොකද කියන්න මොකද හම්බුනොත් ඉතින් රටේ තත්ත්වය ඉතින් පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ඕනේ ඉතින් හැබැයි ඉතින් තරුණින්ට රැකියා අවස්ථාවක් හැවලා දෙන්න කියලා කියන දේ ඒ කියන්නේ හරි විශේෂයට හරි රැකියා අවස්ථාවක් හදලා දෙන්න කියලා තමයි කියන්නේ නේද දැන් පස්සේ කෝස් එක ගේම් කරලා ඉතින් ඉන්නවා අයියා ඉතින් ආයෙක තමයි මොකද එන්න පොඩ කතා කරන්න බාරින් දෙන්න කොහේ කොලෙජ් පුතේ ඈ කොහේ කොලෙජ් එක රයිට් එක්සෑම් එක පස්සේ මොකද කියන්නේ වාමනද කරන්න බලාපොරොත්තු වෙන්නේ විභාගේ පාස් වෙන තිරින් ද ජොබ් එකකට දාන විභාගේ පාස් වුනේ නැත්තම් මොකද කරන්නේ ඒත් ඉතින් අය පාරක් කරනවා විභාගේ අය පාරක් කරනවා රයිට් දැන් මොකද හිතන්නේ දැන් වර්තමාන අධ්‍යාපන ශිෂ්‍යකගෙන ඔයගොල්ලෝනේ අදහස මොකද්ද එහෙම ඉතින් කියන්න දෙයක් නැහැ තමාගේ අතේ තමයි තමාගේ අධ්‍යාපනය තියෙන්නේ කරගෙන අනේ තමා හිතට තමා හිතේ එකෙන් කර තමාට පුළුවන් විදිහට අධ්‍යාපනය කරගෙන යන්න ඕනේ තමා හිතට තමා අතමයේ සේවනල්ල කියලා කතාවක් තියෙනවා අහලා නැහැ නේද? හරි ගමන් නැහැ. දැන් මේ මොකද ඔය පෞගේ කාලේ ඔය යුක්‍රේනයේ රුසියාවේ අතර පොඩි පොඩි ප්‍රශ්න ටිකක් වුණානේ මොකද හිතන්නේ ඒකට? ඒකෙන් ඉතින් කියන්න දෙයක් නැහැ. ඉතින් වෙන දේ වෙනවා ඉතින් ලෝකෙ ඉතින්. වෙන දේ නෑ නේද? ලෝකෙ එකම ආව යුද්ධ නෙවෙයි ලෝකෙ නේද? ඒ වගේ හරියට මූණ දෙන්න ඕනේ ජනාධිපති විදිහට නේද? හරි. ලෝකෙ නියෝජනය කළා වට කතාවක් කරන්න දුන්න සාමාන්‍යයෙන් ලංකාව ගැන ලෝකෙටම අරන් යන්න ඕනොත් මොනවද ඔයා කියන්නේ සාමාන්‍යයෙන් ලෝකෙ ඉස්සරහට ගිහිල්ලා වට හිතන දේ. මට ඉතින් එහෙම කරන්න දෙයක් නැහැ මා ඉතින් ඒ ගැන වැඩි හිතන්න දෙයක් නැහැ සාමාන්‍යයෙන් මට පුළුවන් දේ මම කරනවා සාමාන්‍යයෙන් මට පුළුවන් දේ මම කරනවා සාමාන්‍යයෙන් මට පුළුවන් දේ මම කරනවා ඒ කියන්නේ තමන්ගේ හිතන දේ තමන් කරනවා නේද හරි පුතේ එහෙනම් ජය වේවා අපි බලමු මොකද වෙන්නේ කියලා ඉස්සරහට ලංකාවේ අධ්‍යාපන ශිෂ්‍ය නංවන්න ඕන නම් පාලකයන්ගෙන් නෙවෙයි අදස් ගන්න ඕනේ ලංකාවේ ඉන්න දරුවන්ගෙන් ඔහොම කියලා මේ මරු වැඩක් වුණා මේ පාවස ළමයෙක්ගෙන් ඔක ආවම ගෝ ඉස්සල්ලාම් පොත් බෑග් එක අඩු කරලා දෙන්න කියලා ඒ වගේ වයිති කරන්න අමාරුයි ප්‍රායෝගික නැහැ Right, me talk with Mike. Hi, hello, Lila. Manad karan hi thay. Hello, Lila. Rana ngayya. English course karan me IT course karan na bala. Right. Yana kama pada kada karun. Then me course karan ne demo abhi undo ninda thwaro ninda. Demo abhi undo ninda thi wada dinda bhai ni thay. Mada me kinda I think me අපිම ජොබ් එකක් හොයාගෙන අපිම ඉතින් වැඩක් කරගෙන පටන් ගන්න තමයි හදාන්නේ. ඒ කියන්නේ අපි කන්න ඕනේ නේද? අපි කන්න ඕනේ. හැමදාම වරක් වෙන්න බැරි නිසා නේද? මොකද එක්සෑම්? බයිනද කතා කරමු. සුබ දවසක්. සුබ දවසක්. මොකද එක්සෑම් තත්ත්වේ? එක්සෑම් තත්ත්වේ වරදක් නෑ. මොනවද තිබ්බද? තිබ්බි ජොග්‍රෆි. රයිට් පුතා එක්සෑම් එකෙන් පස්සේ දැන් මොකද කරන්න බලාපොරොත්තු වෙන්නේ? එක්සෑම් එකෙන් පස්සේ ඉතින් ඉවන්දන්න. ඇත්තටම අවංගම කියන්නේ. රට යන්න තමයි බලාගෙන. රට යන්න හැම කොල්ලම රට යන අයියේ. ලංකාවේ ඉඳලා වැඩක් නෑ. ලංකාවේ ඉඳලා වැඩක් නෑ. රට යන්න ඇයි ලංකාවද හැලන්නේ? එහෙම තමයි හරියන්නේ. ඒක ලංකා සිස්ටම් එක හරියන්නේ නැද්ද? ඔව්. රට ඉතින් අතෑරලා ගියත් කොයි රටක ගියත් මේ රටේ ජීවත් වෙන්න බෑනේ. මේ රටේ ජීවත් වෙන්නත් බෑ. රයිට්. يعني ඒක තමයි වැඩේ තියෙන්නේ නේද? ඒ කියන්නේ අපි හරියට plan කරලා අපේ ජීවිතේ plan කරලා ජීවිතේ ජීවත් වෙන්න බලන්න. මොකද මේ රටේ ජීවත් වෙන්න බෑනේ. අපි වෙන රටකට ගියත් ආපහු ඒකෙත් ටික දවසක් ජීවත් වෙනවා. ආ මේක හරියන්නේ නැහැ කියලා වෙන රටකට යන්න බෑනේ. එහෙම ඉතින් එන්නනම් කෝටිපතියෙක් වෙන්න ඕනේ. ඒක බෑ ඉතින් අපි රටක ජීවත් වෙන්න ඉස්සරලා තේරුම් ගන්න ඕනේ. මෙහෙම ජීවත් වෙන්න ඕනේ. අපි planning ගහ ගන්න ඕනේ. තමන් ඉස්සරලා target එකක් තියා ගන්න ඕනේ. ඉතින් මේ රටේ කරන්න බැරි දෙයක් නැහැ නේ. දැන් ලංකාවේ ඉඳලා බෑද මොනවා රටේ ආර්ථිකයට මොනවා දෙයක් කරන්න වල. ආර්ථිකයට මොකුත් කරන්න දෙයක් නැහැ. ඉතින් පාලකයෝ තමයි කරන්න ඕනේ හැමදේම. රට වෙනුවෙන් නම් එකක් තියෙනවා අදහසක්. මොනවා කියද අදහස? ඒ කියන්නේ දැන් මේ තියෙන තත්ත්වෙත් එක්ක මොනවා හරි දෙයක් පටන් ගන්න අලුතෙන් කියලා දෙයක්. ඒ කියන්නේ දැන් තියෙන ආර්ථික අපහසුතාවත් එක්ක තමන්ගෙම කියලා දෙයක් පටන් ගන්න. ඒක බිස්නස් එකක් වගේ. බිස්නස් එකක් වගේ. මොකද දැන් රජයේ ජොබ් වලටත් අර 60න් පස්සේ තියෙන සීන් එකේ ඉඳලා කොහොමවත් ඇතුළට ගන්න නැහැ නේ. රජයේ ජොබ් වල ගන්න. රජයේ ජොබ් වලට කොහොමවත් එන්නේ නැහැ. මොකද දැන් මේ තියෙන දැන් අද එක්සෑම් තිබ්බත් ඒක පට්ටාම රෝවයි තියෙන රජයේ මේ මැදි හත්තල කරන දේවල් නේ. මෙමණි කතාව. රටේ එක එක අර්බුද තියෙනවා. රජයේ එක එක අර්බුද තියෙනවා. හැබැයි මේක පවතින ආණ්ඩුනේ. ආණ්ඩු මාරුවත් එක්ක විවිධ ප්‍රශ්න එන්න පුළුවන්. කොරෝනාත් එක්ක රටේ විවිධ ප්‍රශ්න එන්න පුළුවන්. හැබැයි රට දාලා යන එක නෙමෙයි පුතේ වැදගත්ම දේ. ගොඩක් කට්ටියට ලේසි වැඩක් නැහැ මේ ආර්ථිකේ පෙට්‍රල් නැහැ ඩීසල් නැහැ. රට දාලා යන එක නෙමෙයි එකම වැදගත්කම. රටේ ඉඳලා කොහොම හරි පැලවෙන එක. ඉන්නේ සවිය ගතේ නිදි අපිට